තෙරුවන් සරණයි පින්වත් ඔබ සියරු දෙනාට. සාදුහිෙත් ඇති යහපත් මිනිසුන් තැනෙන පින්වත් මොහොතක බෞද්ධ්‍යරූපවාහිනී නාලිකාව ඔබේ දෙසවනට ගෙන එන, දායකත්බ ධර්මදේශනාව පූජනීය කෝරලයාගම සරණතිස්ස, පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙලෙස ආරම්ප වනවා. ස්වාමින් වහන්සේ අපි සාධනාධපාතමෙන් පිළිගැනිමු. සාධෝ, 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 නන්දා පතිරණ ආදරණය මෞතුමය ඇතුළු දෝ දරුවන් පිරිසවිසින් කංකානම් ආරච්චිගේ කරුණවාරත්න පියතුමන් මෙය පරලොවගොස් දෙවර්ශවයක් පූර්ණයවීම නිමිති කරගනිමින් අංක දහනවය හයවන පටු මග නෙලුම්පුර රත්මලානය සිට පැමිණ අද මේ දේශනාවට දායකත්වය ධර්මින්ටයුතු කරනවා. සමන්තාචක්කවාලී. ත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා නමෝතස්ස බගවතු වරහතු සබ්බ දම්මිසු අප පටිහතඥාන චාරස්ස දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ් සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාා ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මි සු අපපටිහතඥානෙචාරස්සෙ දස බල ධරස්ස චතු වීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස. තතා ගතස්ස ස්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මි සු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ් සත්තුතු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනිි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙලායින්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ. පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක්. දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයශ්‍රවනය කරන්නත්. එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගඩත් ඒතුලින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැනසෙන්ලත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතර වෙන්ඩත් මේ සියලුම කුසල ධර්මයන් හේතුවේවා කියෙන ප්‍රාර්ථනා කරමු. පන්නතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ ධම්මපද පාලී බික්කු කියන වර්ගේ සඳහන් වෙන අන්තිම ගාථරතනය. සම්බුද්ධ ශාසනය තුළ යමෙක් නිවැරදිව යෙදෙනවනන් ඔහු මේ ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්ඨ කියන කාරණාව මේ ගාතාරතනයෙන් මනාව ඉස්මතු කරල පෙන්න ලතියවා. මේ ගාථරතනයේ පාදක කරගන එක ධර්මදේශ මේ දේශනා මාලාවත්තුට කෙලින් කලින් අපි සිද්ධ කරන්නට යෙදනා. එහිත් දෙවනිී ධර්මදේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ භාගිතුන් වහන්සේ දේශනාකොට වදාල ය උතුම් ගාතාරථනය තමයි යෝ හවේ දහරු බික්කූ යුන්ගති බුද්ධ ශාසනය සෝ ඉමං ලෝකන් පභාසේති අබ්බා මුත්තෝ චන්දිිමාකෙන ගාථාව. යෝ හවේ දහරෝ බික්ු දහර භික්ෂුව කල කෙන ලදරු භික්‍ෂෝට යම් ලදරු භික්ෂුවක් යුන්ජති බුද්ධ ශාසනි මෙ ශාසනය හරියට යෙදෙනවනම් සඳහන් කළා සෝ යිමං ලෝකන් පභාසේතිී ඔහු මේ ලෝකයේ හරි ප්‍රභාශර කෙනෙක් කොයි වගේද අබ්බා මුත්තෝ චන්දිම වලාකුලෙන් විදුන හඳක් වගේ බැබලෙන්නවකෙන සඳහන් කරනවා. ඒක තමයි ගාථාව සරල තේරුම එතුළ මේ ගාථාව පදදනම් කරගෙන මේ කාරණාව ඉස්මතු කරන ධර්මකාරණාව කොටසක් තමයි අපි මුල් ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ ඒ කාරණාවත් තුළ සාකච්ඡාවනේ දිවැශලාබීන්නතර අගගස්ථානය ලබන අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන වහසගේ අතීත කතාව නොත් ගාථාවට සම්බන්ධ කොටස අපිට සාකච්ඡාය කරන්න තියන්නේ මේ දේශනාවෙන්. අනරුද්ද මහරහතන් වහන්සේ සංසාර බොහෝකාලයෙ පාරමිතා පුරලා අපේ බුදුරජාණන් වහන්සේගේ පිය මහරජ්ර සුද්දෝදන මහරජ්ජිරුවන්ගේ එක බාල සහෝදරයෙක් හිදි අමිතෝදන කියලා ඒ අමිතෝදන සාක්‍ය රජ්ජිරුවන්ට දාග මේ ලෝක ඉපදිච්ච දරුව දෙන්නෙක් ඉන්නවා මහානාම සාක්‍යයි එවගේම අනුරුද්ධ කුමාරයයි. එට අමිතෝදන මහරජ්ජිරුවන්ගේ දෙවනි පුතා. මහානාම සාක්‍යන්ගේ බාලමල්ලි අනුරුද්ද. අනුරුද්ධ කුමාරයා සංසාරය අසීීමමාන්තික පංකරපු කෙනෙක්න්නේ. පිනන අසු මහා ශ්‍රාවක බෝධයක් ප්‍රාර්ථනා කරගන මහාකල්ප ලක්ෂයක් පින්කර කලෙන කෙනෙක්නඒ එකවදධියක තමයි අන්නභාර කලා දුගියෙක් වෙලා ඉපදිලා තමන්ගේ කෑමවේල උපරිට්ට පසේ බුදුන්ට දන්දේලා ප්‍රාර්ථනාවක් කළේ නිවන් දක්නාා ජාති දක්වා නෑබෑකින රළුවචනය මේ කනට කවදාවත් හෙන්ඩිපා කියලා පංකමක් කරලා කරන ඕ නෑම ප්‍රාර්ථනාවක් එලෙසිංම සමුරුදු මත්වයෙනවා එති ඒනිසා මේ අනුරුද්ධ කුමාරයා නිරන්තරෙන් ප්‍රීඩා සෙල්ලන් කරන්න ගියාහම ප්‍රීඩාවට ගියහම ඔට්ටුවට තමයි සෙල්ලන් කරන්නේ අප කියන්නේ ඔට්ටුදා නෝ කියලා එම තමයි සෙල්ලන් කරන්න ඉන් ඔටුවට යොදාගැනැව තමයි ඔට්ටුුවලන්න දන් ුදුක්මාරය පරාදයි එදත් තුම් පාරක්ම පරාදයි තුන් පාරම අම්මට කිව කැවුන්ෙවන්නේ කියම්ම කැවු යන්න. හතරනි පාරත් පරාදයි අමට කිව කැවුන්ෙවන්න කෙලාම්මකපති කැවුන්නේ එනට මෙහ දන්නේ නෑ කියන්නම කන්ති කියලා. දම්මට පනිවිි යවුනවා එෙන නැති කෙවුන්ය වන්න කියලා. ඇතිඒ නිසා අද අම්ම කල්පනා කරනවා මගේ පුතාට කොහොම ද නෑ කියන වචන උගන්නන්නේ ඉ රන් තලියක් සෝදල තවත් තලියකින් වහල සේවකයාතිය නු ඉ භාජින වෘත කලබහම නෑන ඔන්න ඕකට තමයි නෑ කියන්නේ කෙළලුගන්න මෙහදන්නේ ති යනකොට නගරාරක්ෂක දෙවියෝ කල්පනා කරනවා අන්න භාර දුගියයා උපරිට්ට පසේ බුදුන්ට දන්දීලා ප්‍රාර්ථනා කළේ නැබෑ කියන වච්චනය කවදාවත් සංසාරය හඬ ලැබෙන්ඩිපා කියලා එක අපි දන්නවා පර්ථන බ දැන දැනත් හිස්තලි අරගෙන ගෙහිල්ල දුන්නොත් එහෙම දේව සභාවටනං වදින් දහම්වෙෙන්නේ අය. මහ දෙවවුරු අනිවාරයෙන් චෝදනා කරනවා මෙහෙම ප්‍රාර්ථනාවක් තියනකට ඇයි හිස්තලිය කර යනකම් බලාගෙන හිටී කියලා. එද මේ චව්ගලින් පුරෝම කෙල දිව්‍ය මේ කවු්ගලින් පපුරෝණ. කුමාරය ගාාවතයල මේක යිනෑ කිය ඇෙක ඇදි කියලා විවෘත කරහමමුළු පලාාතම කව්න්සුවතිින් පිරලියන. කැවුන් කඇල්ලක් කරගෙන දිවී තියා ගත්ත හමු. අනුරුද්ධ කුමාරයාගේ හත්සීයක් රස හරයක වරවදී වුනාා කිය කියවා. ඒ රසයෙන්මුලු ශරීරයම මත්තෙන දර්තම අම්මට ගිහිල්ල කියනීමට ආදරී නෑ නේද කියලා. මගේ හදවතට වඩා මගේ ඇස් දෙකට වඩා මගේ පුතාට ආදරී ඇයි එහිමහන්න කියහම කියන එ ඇයි මෙච්චර කල් නැති කැවුන් දුන්න ඇති. අම්ද නෑ නතිකෙව්ග . <auld clipping68> අම්ම ඒට වස සේෝකයගෙන් හමකක්ද වුණනේ කියලා. එදායින්දල හිස්තලියක් තමයි යවන්නේ. දෙවව කැවම්පුරුවුණා ගෙදරින් හිස්තලිය. බලන්ට පින්කමක ප්‍රර්ථනාගතියන මහත්වේ කුච්චද කියලා. පස්ස කාලේ අනුරුද්ධ කුමාරයට මහනාම සාකෝය කළගෙන් තමන්ගේ අයිය අයිය කියනවා මල්ලේ භාගිතන් වහසේ වෙනුවෙන් බුදු පිරිස වෙනුවෙන් සාක්‍ය කෝලිය දෙවන්සිං රජවුරු පැවිදිෙන කාලිමේක අපේ පවුලින් තාම කවුරුත් පැවිදිුණ ඉන්නේෑ ඔඹ දෙයන්නේ මමද කියලෙව්වා අඳු දුක්මාරය කියෙන මට නම් බෑ අයියන් එන මම් මහනවෙන්න ඔබ ගෙදරටලා ගෘහකර්මාන්තකරගන ඉඩ කියීවා. මොනෝදී ගෘහකර්මාන්ත කරන්න කියන්නේ කියේවා ති ෙර ජීවත්තෙන්ට කරන්ඩෝන වැඩටි කියල දන්න ගොවිතන් කරණ්ඩෝන ගොයන් කපණ්ඩෝන කොළ පාගණඩෝන අස්ත්‍රයන්න පිරිසිදු කර්ඩෝන ගෙදරගේන්්ඩෝනෙ මේවාගේ මෙසිියල්ල කීවා. මේ කහග නිඉදර කියනවා මටනම් බෑ ගෙදරීන්ට. මංයනාව මහනුවෙන්ට. ඒඉන් ඉස්සර ලැහෝ ගෘහකරමාන්තකයන මොවාද කියලා. එදෝට මහානාම සාකව කල්පනා කරනවා බත උපදින තැන දන්න ඇති මල්ලි ගෘහකර්මාන්ත ගැනමනවාද දන්නේ කියලා. ඇයි එහෙම කියන්නේ. මේ අනුරුද්ධ කුමාරයයි භගු කුමාරයැයි කින්බිල කුමාරයයි මේතුන් දෙර ඇතවමයි හොඳ යාලූ. දෙකදවසක් කින්බිල කුමාරයයි කිය නො මේ කට්ියේ කෑම කණඩගහිල්ලා මේ බත් උපදින්නේ කොහේදම ගොල්ල ගව ප්‍රශ්ණය ඇතිෙරගම්බිලකුමාරය කිය බත් උපදින්නේ කොටුයි. බගු කුමාරයා කියෙන නෑනෑ බත්තුපදින්නේ හැලිය අනුරුද්ධ කුමාරයා කවදාවත් වීකොට නොවත් හාල් ගරනොවත් මුට්ටිය හාල් දාලා විය නොවත් ඒ මුකුත්ම දැකලනෑ හැම දාම දන්නේ රන්තලියර බෙදාපුක කෑම පිහාන විතරයි. ඒ ද අනුරුද්ධ කුමාරයා කියෙන නෑනෑ ඔවය දෙන්නම වැරදිී. බත්තුපදින්නේ තලී එච්චරයි දන්න. ඒ නිසා තම අය කල්පනා කරන්නේ බතවඋපදින තැන දන්න තිඋම්ඹ හොද මල මේ ගෘහ කටයතු දන්නේ කියල දුාම කියනවා නෑ මම මහනව යාමටී කරග නී. එෙම කෙලා බාගිතුන් වහසේ යයාගෙනගේ තවත් යාලුව පස දෙනක අනුපයාම්භ වනේදී පැවිතිෙනවා. වැඩි කල්න්ඩ කලින් සක්කොලවල් දාහක් බලන්න තරන් දිවැසක් ලැබෙනවා සංසාර ප්‍රාර්ථනා කරගෙන කාරණාව ලැබනට රහත් නේ නෑ පි පස්ස සැරියුත් මහරත්තන් වහසිකවට කියල කියනවා. ස්වාමිනිි මට සක්කොලවල් දාහක් බලන්න තරම් දිවැසක් තියනවා න මට අරහත්තේ ලැබුණන්නේ. දිහරි සරල කාරණාවර්ගහන්නේ ශාසනය ගැනෙත් හිතන් හග ලොකු අර්ථයත් මේ ප්‍රශ්නය මේ කාර්ණමතයට තියවා. සාරිපුුත්්යන් වහස කියනවා අනුරුද් දෙන්. ඔබේ හිතේ තියෙනවනං සක්කොලවල් දාහක් බලන්ඩ පුළුවහන් ඥානයක් ඔබට තියෙනවා කියලා. ඒ අදහස නැතිවෙනතුර ඔබ රහත්වෙන්නේ කියලා. මකදදම කියන කාරණාව. මට සක්කොලවල් දහසක් බලන්ඩ නුවනක් තියෙනවා කියලා හිතෙන තා කල් ඔබ රහත්වවෙෙන්නෑ අනුරුද්ද කියර කියන්නේ. මොකද තොට තන තියන්ටි පින්නැදන මානයි. මානය කියල බිදක්වත් නැතිවුවනේ. අප පිළිුතු නහලතිවදම අත්තුක්කංසනය සහ පරවම්බනය කියවචන දෙක. අත්තුක්කන්සනය කියල කනෙ තමන් හුවාදක්ව වනවා. මට පුළුහන් මන් දන්නවා මමයි හොඳ ඒවාගේ පරවම්බනය කියල කියන්නේ මමත් එක්ක සංසන්ධනය කරගෙන හැම වෙලාම අනුක. අනික්කයි හෙලා දැකිනවා. පහත් කරල කතා කරනවා. මේ දෙක තියන තාකල් මාර්ගයක් පලයක් නැං අහලකටවත් එෙන්නේෙ නෑ. ඇති එනිසා අපිගාව සිවුම් සිවුම් අඩු පාඩු ගොඩක් තියෙන නිසා මගපල ලබන්්ඩ පින් ඇතත් අපිටඒ අහින්වේලායනවා. හුඟක් සිෙල්වත් සිල්වත් කියල හිතාගෙන ඉන්න අ එල්ලඟ. අත්තුක්කන්සනය පරවම්බනය කෙනක ගොඩත් තියෙනවා ඒක මහත් දරුණු පලේසිය ත අපි විතරයි හොඳයි කියලා හිතාගන්න කැමූම පහත් කියල සිල්නෑ කියල් ගුණනෑ කියල ධර්මය දන්නේෑ කියල ශාසනය දන්නේෑ කියලා බොම හැල්ලුවට පහත් කරලා තම හිතාග එහෙම විච්චහම තමන්ගින ෙති වැඩත් නැතියෙන. ක නිසා ත්තුකන්සනය පරවාම්පනය නිවන් මගේ ලොකු බාතාවක් ලොකු උපද්‍රවයක් තිය එක දෙසාඒ කරුණුක් තේරු තමයි ඔබට බුලුහන්න සක්කොලවල් දහසක් බැලීමේ දිවැසක් මට තියෙනව කියලා හිතෙනව නං බතම රහවෙන මගට ඇවිලනය ක බො පොඩිමානය තිරු ට මෙච්ර පුළුවන් ඒ අනුද්‍යයන් වහසේ දශකර හට ලස්සන කරුණු ොඩක් තියන අනුද්ද සූත්‍රයේ වෙන අනුරුද්ද සූත්‍රයේ ගල සූත්‍රය ඇත්තිවා ඒක ඒ කරුණු ටික පැහැදිලි කරනවා. දෙ අනුරුද්ධයන් වහන්ස පස්ස කාලේ රහත්නවා රහත් වෙලා එක දවසක් කල්පනා කරනවා මට මේ ගමන මේ ශසනය ඇතුළ එන්ඩෙ මට දව් කරපු කෙනෙක්කින්වාද. එතුට මතක් කෙනවා අබුද්ධෝත්පාද කාලයක තමන්ගේ ස්වාමියා සුමන කියල සිටුවරක් ස්වාමියා කලකින් ඒ සිටුවරය යටදිරි තමයි වැඩකිරන්නේ. සිටුවරයන්ගේ අස්වයන්ට තන කොළ කපාගෙනාව එදා අනුරුද්ධයන් වහන්සේ. අන්න භාර තමයි නම බෝහෝ දුප්පත්. උපරිට්ට පසේ බුදුරජාණන් වහසිර දන්දීලා. සිටුවරයෙක් වෙලා තමයි නතරේ. එ බිසුමන තමයි මට පිහිට වනේ දැන් කෝ සුමන කියල උහසි කල්පනා කළ කල්්‍යයාන මිත්‍රයා පිට වෙන්නා දන්නේ. මේ සාසනයේ කල්්‍යයාන මිත්‍රත්වය තරං ශ්‍රේෂ්ටත්යක් මේ ලෝක තව කොහෙන්නේ. වරක් ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීණයේ මේ සාසනින් හරි අඩක් කල්්‍යාන මිත්‍රයයක් මතනේද කියලා. බුද් වචනය වෙන්නේ මහේවං ආනන්ද මහේවං ආනන්ද එහෙම කියන්ඩ පානන්ද එම කියන්නඩෙපා. මේ ශාසනයේ භාගයක් නෙමෙයි මෙ මුළු ශාසනේමතියනෙ කල්්‍යයාන මිත්‍රල් මතයි. කල්්‍යයානමිත්‍ර සම්පත්තිය තුළයි මේ ශාසනේරැදිල තියන්නේ. බුද්ධ වචනය පින්නතුන මුළු ජීවිත කාලිටුම කෙනෙක් මට දීලතියෙන් එක මේක වතුර උගුරයිනන්. මැරණ තුරු අමත කරන්න පාකි කියලා. ඒ දේශනාව යපී අතර බලහම අපි භාගිතුන් වහන්ස ශ්‍රාවකයව කියන්න තව කුච්චර කල් ගතවයිද කෙල හිතෙනවා. කළ ගුණ අමතක කරන්න පා කියමේ කියන්නේ බාන මියනුරුද්ධයන් වහන්සේ ගාව මෙ මතු ඉස්මද වෙන්නේ ඒ ශ්‍රේෂ්ට පුරුද්ධ ශ්‍රේෂ්ට ගුණේය නත් අපි වර්තමාන ගැන කල්ප කිරුව. වර ගුරක් දුන්න කෙනා කෑමවෙලක් දුන්න කෙනා නෙමෙයි. මාස දහයකට ආසන්න කාලයක් කුසේ දරාගන නොවිදිනා දුක්විඳවිද. මේ ලෝකෙට දායාදකරවූ අම්මත් හමත වෙනවා. තාත්තත් අමතක වෙනවා. කෑම්වීම දුන්වයි ගැන කතා කරන දෙයක් නෑන. ඉ අමතරෝ තමන් වෙනුවෙන් යමක් කියලදිින් අද යම් උසස්තැනක ඉන්නවානං මාව මෙතෙන්ට අරගනාව මගේ ගුරෝරය ගැනත් තමත කරවා. ඉදි එකො භාගිතුන් වහන්සගේ ශසසිනින් අපි ඉන්න හුන්ක් ඇතතාව. ශ්‍රාවක කියල හිතාගෙන් හිටියට අපි බුද්ධසාසනය ශ්‍රාවක කියලක කියන්න බෑ වෙන සාසනයක ශ්‍රාවක වගේ තමයි හැඟෙන්නේ. නං එහිද කල්්‍යානු මිත්‍රත්වය කළගුණ සැලකීම මතකල්පන කරනවා. කෝ මට අත දුන්න සුමන. වින්දිියයා කියන කඳු වැටිය පාමුල නියම් ගමක මුන්ඩ රාජ කියල උපාසක කෙනෙකුට දාව ඔහුගේ දෙවනි පුතා වෙලා ඉපදිලැයින්න. එදා සුමන සිටුවරය. තේරණය කලා යන්ඩොන සුමනට පිටෙන්ට. අනරුද්්‍යයන් වහන්සේ වස්කාලය ආසන්න වෙනකොට වින්දියා කඳු වැටිය පාමුල නියම් ගමට අහසීම වැඩියා. වැඩම කරලා ගම් දොරකට වැඩියලා. මුන්්ඩරාජගගේ ගවල් දිහාහට වැඩිය හම්. පිඩ පාති පූජ කරලා ආරාධනා කරනවා තුන්මාසයක් වසට. තුන් මාසි වස් වසල හිටිය වස් අවසානයේ උන්ව වහන්සට වෙහෙත් සඳහා අවශ්‍ය බොහෝ පිරිකර පූජ කළා. තෙල්ගි තෙල් පැණී ආදීනොයෙක් දේව. නැයි සියල්ලමත් පිළි ගත්තා තෑනුරදයන් වහන්ස වඩිඩයි යන්නේ වස්කාරීවරයි. එන මං යන්නන් කියලා. රජ මත කරු වාමිියාර පිරිකර එව මට ඉපාකිල්කිවා. ස්වාමිණය ඔබහන්සට බෙහෙත් සඳහා අශ්‍ය දේවල් තමයි එතනපු පුගිය කරල දෙේන්නේ. එව කොයි අම්ම වෙලාවක හරි ඕන වෙනවා. දෙවනි වතාවත් ප්‍රතික්ෂේප කළා නැවතත් කියනවා. එතුවට කියන උපාසක මේටිකාරන්ගේල මට වැඩක්නෑ මේටික ගෙනිච්චට මේක පිළිගන්නවා ගණ්ඩව මෙක පරිස්සංකරන්ඩවත් මේ අරන්තියන්ඩවත් සාමනයට කෙනෙක්වත් අත වැශයෙක්වත් මමලන නෑ එයින්ද මේක ගෙනන එකෙත් තේරුවක් නෑමට කියලා. ගත්කටටම කියන්නේ ස්වාමීනී මහාසුමන දෙන්න කියලා. ඒක ලොකුපුතා. සාාසනය පිළිබඳ ත්ති බව්කදේ. පිනතන නිකන් හිතන්ඩකු. මහා මුොන්ඩ උපසක ගත් කරනම ගෙනව ලොකුපුතා දෙන්න කිය ඒක මොන අත්හැරීමක්ද කවුරුවෙනුවෙන්ද නිසාසනවෙනි. නමති අත් හැරීම අපටත් තත් තෙරහැකිද. නිකං හිතන්න හොඳට ඉගෙන ගත්ත. ශිෂ්‍ය අත්තයෙත් හොඳට සමත්්‍ය එච්චේ. ලංකාවේ උසස් පෙළේ පාසලක අධ්‍යාපනය ලබන් ළමෙක් දෙන්නන් කියල කියයිද. එම කියවෙන එකක් නෑ. ඊළඟට හිතල බලන්ඩ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මහා කල්පාසංක්‍ය හතරයි ලක්‍ෂ එකක් තරන්. අති දීර්ඝ කාලයක්. තමන් වහන්සේගේ අතට ලැබුණු නිවන වරක් දෙකක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගනන් වාරවලත් හැරිය. කවුරුවෙනමින්දේ නිවනත් හැරන්නේ? ඔබ සහ මම ඇතුළු අපි වෙනුවී. තඟ අප රුවට වන්ද කර සංසාරයෙන් එතරග හිල්ල නිවනිින් සැනසෙන්ට තිබුණන්නේ. නත් එක වතාවක් දෙවතාවක්ද නිවනත් තරන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් වාරවල නිවනත්තරවා. එවෙන කවුරුවක් නෙමෙයි මෙ අහිංසක මිනිසි වෙන්නේ. ඔවුන් සතරාපාහෙන් ගොඩ ගැනීම වෙන්නේ. මොන දුකක් විින්දද පාරමිතාපුරණකොටේ. කිවර කරලා දුෂ්කරක් ක්‍රියාව කරනකොට හයාවුරුද්ද වර ෝ ගරක් නැතු. බත්තටයක් නැතුූ ඒ විඳ පුදුක්කන්දරාව කතා කරනවා මිසක් අපිට කවදාව තේරෙනවද හිතාගණ්ඩ පුළුහන්ද මහබෝසතාණන් වහන්සේ ගුණේ නිසා හයාවරුද්ද බඩිගින්න ඉන්නවා. අපිට බෑමනුසලෝක දව සහතක් විතර තමයි කියල තියන්නේ. නත් භාගිතුන් වහසර මුළු ජීත කාල ම හාරනොගෙන ඉන්න පුළුවන් එවන් මහ විශාල පුුණ්්‍ය ශක්තියක් තියෙන නිසා මේ හායගුරුද්ද හිටියත් මළමුත්‍ර කරන්න ගීපුු තැන්වල පවා ඇද වැටුවා. කුසාත ගානකොට කොන්දාාත ගෑයවා කොන්දාාත ගානකොට කුසාත ගෑ වෙනවා ඔලු අතගානකොට ලෝම කෙස් ගස් ගැලවිලා හුළඟ යනවා මැරිලා අතපයත ගානකට ලෝම ගස් ගැ විලා හුළකට නම් මුල නරක්. පෝෂණය කුස ගින්දර කොහම ගින්දරක් පෙන්න්නේද බුද්ධත්තේ හවා එත්ත එක කරුම හැග වෙනවා මේසා විශාල දුක් සමුදායක් ඳන්නේ වරක සාරිපුදතයන් වහන්සට දේශනා කරනවා මිනිස්සුන්ට හොරෙන් ගවගාලට ගිහිල්ල ලපටි වහු පෙටියන්ගේ ගොමනු බවකිරුව කියලා කවුරුුවෙන්දී අපි වෙන්නේ භාග්‍යතන් වහන්සේ බෝසතානන් වහන්සේ බුද්ධත්වය රබලා ඔබට මට නිවන් මග කියල දීලා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හතලිෂ් පස් අවුරුද්ධෙන් ශාසනය අවසන් කලාද බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පෑවත් අවුරදු පන්දාහත් තරන් ඉදිරියට කාලයේ අධිෂ්ඨාන කළා මේ ශාසනී පවතින්ද කරගුණ සැරකීම ඒයි උන්වහසේට පාරමී පුරණ කාලේ සලපු සියලු දෙනාම මේ අවුදු හතලිස් පහතුළ මේ ලෝකෙ හිටියේනෑ. බුද් සාාසනය අවුදු හතලිස් පයින් ඉවරණං මහකල් පාසංඛ්‍ය අතරයි ඉලක්ෂයේ තරං දීර්ඝ කාලයක් උන්වහන්සට උදව් කරපු අයට කාගි සරණක්ද. අන්න ඒක තමයි ධාතුන් වහසේ අධිෂ්ඨාන කරල ධාතුන් වහන්සේලත් බුද්ධ සාාසනයේ පවතින කාලය අධිෂ්ඨාන කරල පිරිවම් පැෑවි. ඒවන් වූ ශාසනයේ ඉදිරියට ගෙනියන්ද දරුවෙක් දෙන්්ඩකම තියපි. එමනේද ඒ ශාසන ඉදිරියට ගෙනියන්ට දරුවෙක් දෙ දක මැති. නැත් අපි ගැන විශවාසේතතිය ල ාසනය අධිෂ්ඨාන කරළ පිණිනොම්. මාරයට කියන්නේ පවකාර වාරයා ට තීරණය කරඩ වෑ මම් පිරනුවම් පාන දවසය. මගේ ශ්‍රාවක පිරිස ්‍යක්ත විනීත විශාරද පිරිසක් බවට පත්වනට පස්සේීම පිරිනුවම් පාන්නේ. ද අරහිම වෙච්චහමු අපි කළගුණ දන්නවාද කියන කාරනාවටතම යන්ඩුවන්නේ. කෙසේත් මහාමුුන්ඩ ගත් කටටම කියැනන්නේ ලොකපුතා දෙන්නම් කියලා. රාතන් වහසේ සඳහන් කරනවා ලොගපුතා එපා කියලා. එන පොඩිපුතා දෙන්න කියර මොකද මේ පොඩිපුතානය හොයා ගෙන විල්ලතින්. සුන දෙ චූලසුමන තනග හගන්න. හිමලෙට වඩිනාවා චූලසුමන දෙැන් පැවිදි වෙලා. හිමල්ට වෙරලා අනුද දෙෙන්ව වහස හරි වීරයවන්තයි සක්මන් කරනවා. සක්මනි දුන්නාහසිරු බඩේ යමාරුවක් ඇැදිනවා. බඩ අමාරුව හැදිලා පැත්තක වාඩිවෙලා යිඉන්නව වෙහෙ සැනිසා. මෙන්න මේ වෙලා වී පුංචි සාමනේරයෙන් වහස දැළ අනුව ස්වාමීනී අසනී පයිවාගේ තට සඳහන් කළ සාමනේරය අසනී පල. මොකදද ස්වාමීණි බඩේ යමාරුවා. ස්වාමිණි වෙනදත් හැදෙනවා ද බඩ යමාර වෙනදත් හැදෙනවා. මුණෝද ගත්ත බෙහෙත් අනවතත්ත විරෙන් පැටිකක් වලදුවත්ක සනීපේනවා. ස්වාමනි ම ගේනන් කෙෙන්දඩ ගත්තා අතට. අවුරදු හතක් වුණාට වයස සව් පිලිසිම්බිය සහිත මහර හතන් වහසෙනවා කෙන්ඩි අතර ගත්තා මහන සාාවනයට පුළුවහන්ද පුළුවංස්වාමී එනම් යන්ඩෙ අනවතප්ත වෙළගාව ඉන්නවා පන්තක කියල නාගරාජයෙක් එයා මාව හොඳට අඳුරනෝ. පන්තකට කියන් අුරුද්ධයන් වහසට බෙහෙතර පැන්ටිකක් කියලා පන්තක දෙයි කියල පීවා. නසි හසට පැන කළ කෙන්ඩියත්තරග නයන මේ ම මතක් කළ ගාතාව තේරුම මතක් කරනකොට ඉතා ලාබාල දහර භික්‍ෂුවක් හෝ මේ සම්බුද්ධ ශාසනය තුළ මනාව යදෙනවනං ඔහු හරියට වලා ගැබෙෙන් විදුන සදක් වගේ බැබලෙනවා කියලා. මෙක් යන්ඩ් හදන්නේ ගාථාව කතාව. ද දහර භික්‍ෂුව තමයි සුමන සාමනේරයන් වහස. න්තක ගරාජය ඇතිං දැක්ක සාමනේරයන් වහන්සේ හරිත්නිිකං රන්වන් වහන්සේක් වගේ අහසේ වලාකුළු අතරිගෙනවා. එතවට කල්පනා කලා මාන්‍යයක් ඇතිවුණා තක්කුඩා භික්‍ෂුවක් නේ මේ ශ්‍රමණයා කකුල්ලල දූවිලි පුරුවගන මගේ හිස මත දූවිලි වට්ටමින් මගලුව ටුඩින් කොහෙද මේ යන්නේ. එන හැටියට පේන්නේ පැංගෙනියන් දෙනෝවගේ. දෙන්නං වද හොඳ පැටික් කියලා මහ විශාල පෙන ගොබයක් මවල වර්ගයුදුන් පණහක් විශාල වර්ගයුදුන් පණහක් තරං විශාලය අනෝතප්තවිල සම්පූර්ණය ලබවා වර්ග යුදුන් පණහක් කියලක නාගරජයගේ තරම තේරුම් ගැන්ඩුවු ඇතිකොට ලඟට ගිහිල කතා කළ පන්තක මං අහවලාගේ පණවිඩකටායි මට බෙහෙතර පැන්ටික් ඕනේ එඒයි කියන එහ පැත්ති තියෙනවා ගංගා කියල ගඟගක් කයකෙන් රන්න න්න කියීම. පන්තක මට ගඟගා ගගේ නිම යෝ මට ඕන අනවතප්ත විලිම්පෙන්. දෙවනි පාරත් කියයනවා තුන්ගනි පාරත් කියයවා. තුරගන මට අනවතපත විලෙෙන් පැටිකක්කෝගී. පුළුහන්නන් ගඩ කියන. ඉ තුන් පාරක්ම කිව පුළුහන්නන් ගණඩ කියලා. දැ මෙයා මාන්‍යෙන් නිින් අර චූටි හාමුදුකයකින් පෙන්ෙනීමට. තිය නිසා තමන්ගේ නාගකණ්්‍යයාවිියත්තින්න එනිසත් මෙයාගේ මාන්‍ය වැඩි. තුම් පාරක්ම කියහම් තීරණය කරන මේ පැන්ටික කරං යනෙකන වැඩක් නෙමෙීමට නොවත් මෙයට පාඩමකුත් තුගන්නල තම යන්බම. මෙමකෙ ඇහි පිල්ල ගහන මාත්‍රයට සියලු දිවිය ලෝක බ්‍රහමලෝකොට වඩියු. වැඩල කියනවා අනොතත් විලා පො ුද්යක් තියවා බලන්ටන්න කිය. කතා කරලා නැවත ඇැවිල්ල ආය පාරක් කියයනව පන්තක ඇන්ටිකක් දෙනවා දෙදැන් කෝටි ගණන් දෙයි බමුණ රැස්සලයිද පුළහන්න් ගන්න කියලතමයි කිය එඒ වෙලාව සඳහන්කන දොලොස් යොදුනක ්‍රහ්මකයක් මවාගත්ත කියලා. බ්‍රහ්මයහරි විශාලයි. ී යොදුන් දොළහක් මේ බ්‍රහ්මයි යදුන් දොළහක් කියලෙන දලවසේ ඇැතැක්ක සි විශසක්කිරලා. ඉ මේවාගේ බ්‍රහ්ම කයක් ඉර්දියයෙන් මවාගන මෙ නාගය ගැංගවුඩ ඉදිනවා ඉතින් මෙච්චර වෙච්චර බර ඇඟක් කොහොමද දරන්න දෙන් ටිකෙන් ටික නාගයා වෙහෙසට පත්වෙනවා වෙහෙසට පත් කනකට මේ පෙන ගොඩි පෙනේ ටික ටිකැ කිලෙන විළමවාහගෙන හිටපු පෙනනෙ පරමිටගේ ඇතිලේන තල්ගස් පොල්ගස් වගේ හාජලකනන් අහසට විසිගන ගත්ත කියෙන කිය. ඉ දට එහෙම අහස ඉඳලම කෙන්ඩිය පුරුවගන්නවා එහම පිටත්තෙ නාගරදැ හරිම ලැච්චාව එයි පුළුහන්නන් ගණ්ඩකිව පැනුත් ගත්තා ඒ විතරක්නේ කෝඩි ගනන් දෙේව බ්‍රහ්මය බලාගන නිතන තමයි පරාජයකිරී එන්න එ එක්කම පස්සලවන්නු. යනකොට අනුද්‍යයෙන් වහසට පැම් පිගන්නවලා තව වලඳලානය පිළි ගන්නලා නාගයට පුදයන පුරු ශක්තියක් උදුම බලය ගේලක වලඳන්නපා කැපනය කියලා. ග්‍රහතන් වහස කවදාවත් බුරු කියන්නේන. නැවතවතාවක් උමුණසාමනේරයෙන්න් වහස කියේනවා ස්වාමිණී වලදන්න කැපයි කියලා. කිල සුමනයෙන් වහස කියනවා වලද නට ව නාගේ අතන පාදයි. හඳටමක හිදගිය අනුරුද්යන් වහන්සිරි කියනවා ස්ොහමීණි මීට පස්සේ විතරක් මේ ශ්‍රමණය මට හුවෙන් දෙෙවන්නිපා කට හැතුලින් අතදාලා හර්ද වහන්සේ ගලවනවා කියලකිවා යෙම නත්තං කකුල් දෙක අල්ල පරසක් කළ ගන්නකිවා එවන්ඩනගේ පාහුි කියලා අනුරුද්දයන් වහසේ බොහෝම නිමුුණු හඩින් කියනවා නාගරාජයේ මේශ්‍රමණය ගැන දන්න ඇතුවද කතා කරන කියලා දෙටගෙන දන්නවස්වාමි. මේ ශ්‍රමණයගේ ලෝම හක්වත් හොලවන්ඩ බැරි බව දන්නව කියලා හනවා දන්නවා කියන සාමනයරන් වහන්සේ තරම් ප්‍රබලයි ඉති මෙට දැන් ලැජ්ජාව නතින්නේ දීට පස්සේ එහෙම කියම් වයාගේ කියන් තියෙන මිල ළඟට ගිහිල්ල කියන ස්වාමිණී මීට පස්සේ වහන්සේට අනෝතප්ට විලින් පැ ඕන වුනොත් ඔවහන්සේගේ සේවකය ඇතන ඉන්ව කියල දැනගන්න. ොහන් ට න පන්තක මට පැං ඕන කියලා මතක් කරන්න විතරයි අවශ්‍ය පැන් මමාරං එන්නන් කෙළකේනවා. ඉති ඒවාගේ ප්‍රබල නාගරාජයෙක් ඒතරං දමනය කරගණඩ හත් අවුරු දුයිසේ මේ සාමනේරයන් වහන්සට හැකියාව ලැබුණ වෙන කවුරුවත් නිසාද බුදුරජාණන් වහසි නිසා. මේ සාසනය උතුම් සිල්ගු නාරක්ෂා කරන නිසා. ඒ කතාවයි මෙකයන්න යෝ හවේ දහරූ බික්කූ යම්කිසි ලදර වූ භික්‍ෂුවක් යුන් ජති බුද්ධ ශාසනය යෙදෙනවනං සම්මා සම්බුද්ධ ශසනයතුර සෝයිමං ලෝකන් පභාසේතිී ඔවුන් ප්‍රභාශවරයි කොයි වගේ දබ්බා මුත්තෝ චන්දිමා වලා ගැබෙන් විදුනු සඳත් වගේ කියලා එහෙම කීවේ පැවිච්චායට විතරද. මෙ සිව්ුවනක් පිරිසේ කාටත් ඒ දේශනාව එසේමතමයි. ඉතා ලාබාල දරුවේ ඉතා ලාබාල දැරිය නමුත් ශාසනයේ භාගිතුනන් වහසිගේ වචනයට කීකරුවෙනවනන් ඔවුන් මේලෝකෙ සදාකල් බැබලෙනෝ. එෙත්‍ර මොකද්ද භාගිතුනු හසගේ වචනේ. බුදුරජාණන් වහස අපිදේශනා කළේ සියලු සාස්කාර ධර්මා නිත්‍යයි. ජීවිතරි කුසල් රැස් කරගඩ කියලා. සංස්කාර ධර්ම අනිත්‍යයයි කිය කියන කාරණාව තුළ අප ජීවිතයට කීයක් දවල් උගන්නන්ට පුළුවන් වපසරියක් මේක තුළ තියෙනවාද. ඒ සියලු සංස්කාරය අනිත්‍යයනං මාවිසි කීයක් දේවල් අවබෝධ කළයතුන්ද මේ සංස්කාර අනිත්‍යයයි කියෙන කාරණාවත් එක්ක මුුලු පංච කාමීම කතා කර තියෙන. පංචකාමීය තුළ හැසිරෙන පුද්ගලය පංචකාමේයටට දවසි දවස ලොල් වෙන පුද්ගලය දව දවස දවසි දස පංචකාමයේ පිටිපස්ස යනවා මිසා ඔහුට එන් මිදමි කාරණාව කරමුණුෙන්දනය භ්‍යාසත්ව මනසං නරන් දැඩිව ඇලිලා තදිින් ඇලිලයි පුද්ගලය පංචකාමී තුළ. එනිසා පංචකාමයම තමන්ගේ ලෝක වෙන මිසා ඒන් පිට ගුණ ධර්ම වඩන්ඩ සිල්ගුණ ආරක්ෂා කරන්් දං පැක්දෙන්න්ඩ වැඩි හිටියන්ට සලකණ්ඩ් කළගුණ සලක්ඩ මෙ ඔක්කෝඔ යාටාමතකයි. උත්සාහ කරන්නෙම තමන්ගේ පැත්ත සමුරුද මත් කරගන්ට. තමන්ගේ දන මට්ටම ඉහලයවාගන්ට. ඉන් සැහැම වෙලායම කැන විවේකයක් නෑ. නිදහසත්නේ පින්කංකරන්ඩ ගියත් බනදහම් අහණඩ ගියත් ඒ අයට කතා කළ හු දෙන්න කියලතමයි යන්නේ එම නැදම් බලන්නන් කියල කියනවා එඩනම් ඕන කොහෙද වෙලාව කියල කියනවා. නොත් මේකක්වත් ප්‍රශ්නයට උත්තරද කවත් දිගොලන්ට විවේක හම්බ වෙන්නේ ඇයි අවිවේ කියවුණි අනවශ්‍ය විදිහටඒ පංච කාමියතුල් ඇලිස්්චනිසා නොත් කවදද විවේක හම්බවන්න හැම දාම මේ ලෝකකි ජීවත්ෙන්න්නද හැමදාම මෙහෙ ඉදනමේ දවසක මෙහෙ අත්හරන්නම වෙනවා. අංගේ අත්හරල යනකොට මොනෝදරන් යැන්. දැන් රැවටිල්ලා දඟල නෙ මගේ මගේ කියලා. මේලෝක මගේ වෙච්ච මකොවත් තියෙනවාද මගේ වෙච් මොකවත් නෑ කියලා තේරෙන්න මරණමංචිකර ගොඩ උනාට පස්ස. ඇයි මෙච්චර කල් මගේ කියපු කවුරුවත් මරණ මංචකගේ මාත්්‍යක නෑ ළම ඉනුත්න ඉඩ කඩනුත්නෑ යානවා හනත්නෑ රංවිදිී මුතුමැනිකුත් නෑ මොකෝත්ම නෑමං විතරක් තනීම මරණ මංචික ඉන්නවා. හැබැයි මගේම වෙච්චේක දෙයක් මේ ලෝකෙ තිබ්බා. එක කොයි තරන් මගේ කියනවද මරණ මංචිකෙත් මං එක ඉන්නවා. මං මේ ලෝකෙ අතහැරලා යනකොට මගේ කියල මම හිතාගේ හිටපු කවුරුත් මාත් එක්ෙන්නේ. හැබ මේ හැම හැබෑම කල්්‍යාන මිතරයමගේ පස්සෙන්වා කවද ඒ තමයි කර්මයි කල්්‍යානන්වා පාපකංවා තස්සදායාදූ භවිසානය යහපත් කර්මත් වෙනවා අයහපත් කර්මත් වෙනවා වැඩිපුර කළේ යහපත් කර්මද වැඩිපුර කළේ අයහපත් කර්මද කියන කාරණාව තමන් තනියම තමන්ගේ මනසිං ආවර්ජනය කරලා බලන්න වටන හොඳ කර්ම වැඩිපුර කලානං සුගතියක උපදී. වැරදි කර්මණං වැඩියෙන් වෙලාති මර්ණමාංච මංචගේ හරිසෝ කාන්තයක් වෙනවා. දෙනිසා හැම වෙලා මුත් සහ කළයුත්තේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනය මට ැබිල තියෙන වෙලාවි. අති උදාාරතරූ මනුෂ්‍ය්‍ර ජීවිතය මට හම්බ වෙලා තියෙන වෙලාවේ. සම්ම අධිට්ටික පවුල් පරිසරයක උපදින්ඩ. පෙරපින් කරලා ඇති වෙලාවක ව වහ වහා අප්‍රමාදීව මෙශාසනින් ප්‍රයෝජනකයන්ට. භාගිතුන්හසි අගේ කරලා දේශනා කර මේලෝකයේ සුවිශාලෝ වූ කුසල කර්මයමකදද ඒ තමයි අප්‍රමාදය. ප්‍රමාද නොවෙන එක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම පින්කම් එක පැහැදිලි කලාන්නේ මේ ලෝකයේ ජීවත්වන සියලූම සත්තුන්ගේ පිය සට සටහ ඇතාගේ පියසටහ ඇතුළට දාන්නකවා අඩියට වඩා ලොු පියසටහනක් තියෙන වෙන එක සතෙක්වත් නෑ මධ්‍යම ප්‍රමාණය සත්තු බවට පත් වනේ ගවය වස්යෝවාගේ සත්‍ය නමු ගවකුර කීයක් ඇත් අඩිය ඇතුළි තියනු පුළොහන්ද. ලොකුම අඩිය තියන්නේ ඇතට. තිෙරි සං සත්තුව අතරේ ලොකුම පියසටහන හිමි හස්ති රාජයට. අන්න ඒ වගේ සඳහන් කළා කුසල ධර්මා අතරේ ලොකුම කුසල කර්මය අප්‍රමාදයයි කියලා. මෙ ලෝක දහත්වී සියලු දෙනා අතරින් ශ්‍රේෂ්ඨම වෙන්නි භාගිත වහන්සේ. කුසල කර්ම ලෝකේ ශ්‍රේෂ්ටය බවට පත්තින අප්‍රමාදයේ. න් දෙපා සතුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ බුදුපාණන් වහන්සේ කුසල කර්මුලෝකයේ ශ්‍රේෂ්ටවෙන්නේ අප්‍රමාදය. එරම් වහ වහා ප්‍රමාදී වන්න ඕනේ. අජජේව කිච්චන් ආතප්පන් කෝජඥ්ඥා මරණංසුවේ. අද කළ යුතු දේ අදම කරන්ඩ කෞද දන්න හෙට මැරීදකේලා. එනිසා හෙට මැරෙන වෙලාවට මුකුත් කරගණ්ඩ බැරි වුනාා කියල මතක්වුණුත් එක සෝකන්තියක්. ඒ මරණ මංචගේ ඒ කාන්තයම කටියහන නමුත් මෙවන් බුද්ධාන්තරේක මනුස්්‍ය ජීවිතයක් ලබාපවාති. මරණ මංචගේේ මල්්‍ය හනක් කර ගණ්ඩ කටයුතු කරලා තිබුණනං මම මගේ ජීවිතයට සාධහරණයක් කලා කල සතටඩ පුළවා. අන්න එවන් ජීවිතයක් පෝෂණය කර ගණඩ සම්මා සබුද්ධ ශාසනය තුළ හැසරන්නේග හැර වෙනත්තැනක් න මීලෝකිිනේ. ගේ ඒකම ගැලවුම, මගේ ඒකම නිවන සතර අපපායෙන් මිදීම සුගතියට ගමන් කිරීම නිවන් දකින්න තුරු සාාපිපාසසාදී දුකක් නැතු සතර අපපායාදී දුර්ගතියකට භාජනය නොවී මේ සංසාරෙන් එතරවෙන තුරු ගමන් කරණඩිතයෙන. එකම මගමී සම්බුද්ධ ශාසනය විතරයි. එවන් වූ ශාසනයේ පරාමර්චණය කරගෙන වහ වහා කුසල්ද හම් රැස් කරගෙන මේ සසර ගමන සුවපත් කර ගැන්ඩ ඔබ සිරුදිනාටම රත්නත්ත්‍රය ආශිරුවාදින් ශක්තිය දෛරිය භාග්්‍ය වාසනා වූදාවීවාකෙල් ආශිරවාද කරනවා. පින්නතුන අද මෙ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුම් ලබන්නේ නන්දා පතිරෙන මෑණියන් ඇතුළ දූදර පිරිස. කංකානම් ආරච්චිගේ රුණනාරත්න පියාණන් මියගොස් දෙවර්ශපූර්ණ පංකම වෙනුවෙන් අද මෙවතුම් සද්ධර්මදාන මේ පංකම සිදු කරන බව සහිපත් කරනවා. නොමර දහනමේ හයවන පටු මග නෙලුම්පුර රත්මලාන ගෙන ලිපිනේ පදිංචි නන්දා පතිරන මෑණියන් නැතුළු පිරිසයි එකෘතගුණවේදී පින්කම සම්පූර්ණ කරනු ලබන්නේ. විශේෂයෙන් පඥ්‍යානු මෝදනා කරනු ලබනවා හබරගොමුවගේ කරුණාරත්නපියණන් අත්තනයාලයේ නැන්දා තාරපේලිය ලොකුපුතා කේ ඒ මදුෂිකා ලක්මාලි දියණිය මේ අයට පුුණ්‍යානු මෝදනා කරන අතර සෙත් ප්‍රාර්ථනා කරනවා නන්දා පතිරන මෑනියන් ඇතුළු පෞලේසිියලු දෙනාටමත්. අනුලා ජයිසුන්ද රම්මා ඇතුළු පෞලේසිියලු දෙනාටමත්. පල්ලි බැද්දේ අම්ම තාතාා ඇතුළු පෞලේසිියලු දෙනාටමත් කේ ඒ පේමදාස මහත්මා ඇතුළු පෞවලේසිියලු දෙනාටමත් සෙනවිරත් නම්මා තාත්තාා ඇතුළු ලු දෙනාටමත් මේ රැස්කරගත්ත උතුම් කුසල ධර්මයන්ගේ අනන්තාශිරුවාදීින් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා කල ප්‍රාර්ථනා කරනවා. නිදන ප්‍රාප්තියට පත්වුන සියලුම ජාතිවරුන්ට මේ පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සීරු දෙනාටම රත්නත්‍රය ආශිරුවාදීින් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහන්නිවනින් සැනසෙන්ඩ මේ කුසල් හේතුවා සනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනු මෝදිත් වාචිරංරක්කං තුළෝක සාසනං දේවූ වස්සතුකාලේන සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළු කෝච ප්‍රරාජා භවතු දම්මිකු